लाइफ बॉय शैम्पू लेते किरी प्रोटीन सह मल्टीविटामिन हिसकेस मुलसिट पोषण एकर शक्ति मत कराई පොල්ගෙඩියක වට ප්‍රමාණය අනුව පොල් සඳහා පාලන මිලක් නියම කරමින් පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කරුණේ පසුගිය සිකුරාදායි. අට ප්‍රමාණය අඟල් 13ට වැඩි පොල්ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 70ක් විය යුතු බවයි එහි සඳහන් කෙරුණේ. වට ප්‍රමාණය අඟල් 12ත් 13ත් අතර වන පොල්ගෙඩියක් රුපියල් 65කටත් අඟල් 12ට අඩු වට ප්‍රමාණයක් ඇති පොල්ගෙඩියක් රුපියල් 60කටත් අලෙවි කළ යුතු වෙනවා. නමුත් අප වෙළඳපළේ අදත් කළ සොයා බැලීමේදී දක්නට ලැබුණේ රුපියල් 70 ඉක්මවා පොල් අලෙවි කරන ආකාරයයි. රුපියල් 100යි අද. මොංගිනා ආදි කරන මේ යන විදිහට ආණ්ඩුවෙන්ම ලොරියක් ගෙනල්ලා පොල් බෑවනම් ඉවරයි පාලන මිලකට. එක එක්කෙන එක එක මිලට විකුණන්නේ. මිල ගණන් වැඩි සරයි. පොල් ගෙඩියක් දැන් අපි කඩවලින් රුපියල් 80යි 90යි. ඒ ගානට තමයි ගන්න. ගන්න නෑ හැමතැනම තියන්නේ 80යි 90යි. ඒ වගේ තමයි. නමුත් වෙළඳුන් පවසන්නේ පොල් වතු හිමියන් Tamanට පොල් අලෙවි කරන මිලට අනුව රජයේ පාලන මිලට පොල් විකිණීම කළ නොහැකි බවයි. අපි 78 80යි පොල් බානේ. අපි 70ට කොහොමද දෙන්නේ 85ට කොහොමද දෙන්නේ? අපි ජීවත් වෙන්න එපාද? අපිට පොල් ඉෂුව කරුවා නම් අපි අඩුවට දෙනවා. අපිට මතුලින් දෙන්නේ නැති නිසා නේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි මතුලින් 60ට 85ට අපිට දෙනකොට ඉතින් රුපියල් 5ක් තියාගෙන දුන්නා. හැම ගෙඩියක් එකම විදියනේ. දින කිහිපයක් පුරා දැනුවත් කිරීම කළ පසු පාරිභෝගික අධිකාරිය අද වැටලීම් සිදු කළේ පාලන මිල ඉක්මවා පොල් අලෙවි කරන්නන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහායි. ඒ අනුව මරදාන ප්‍රදේශයේ වෙළඳ සැල් රැසක් අද පරීක්ෂා කෙරුණු අතර නීති උල්ලංඝනය කළ වෙළඳුන්ට නඩු පැවරීමට එහිදී පියවර ගැනුණා. අද දිනේ සිට දිගටම පොල් සම්බන්ධව වැඩිමිලට විකුණන වෙළඳන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. දැනුවත් වීමෙන් පස්සේ තමයි අද වැටලීම් ආරම්භ කරලා සාර්ථක වැටලීම් පහක් සිදු කරලා ලබන අඟහරුවාද මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කිරීමට නියමිතයි. වෙළෙන්දන්ගේ මැසිවිලි තියෙනවා. එයාලට තොග වශයෙන් බෙදාහරි ණයකින් මේක ලැබෙන්නේ නැහැ කියලා. අපි ඉදිරියට ඒ තොග බෙදාහරි ණයක සම්බන්ධයෙන් උත් සොයා බලලා ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග මොනවාද කියලා අපි සොයා බැලීමක් සිදු කරනවා නීතිංශය සමග එකතු වෙලා. මේ අතර මෙම පොල් මිල අදත් දේශපාලන වේදිකාවේ මාතෘකාවක් බවට පත්ව තිබුණා. පොල් ගෙඩියත් මැනලා ගන්න සිද්ධ වුණා මේ රටේ ජනතාවට. ඒ නිසා මම අද පොල් ගෙඩියක් ගෙනාවා. අපේ මන්ත්‍රීතුමාට මම කියනවා හරි විදිහට මැනලා ගනින් මචං කියලා කියනවා. මොකද හේතුව මේ ධාන පොඩ්ඩක් ඔබතුමන්ලගේ මහ ගන්න මේක මැනලා 13යි. දැන් මේක කීයක් වෙනවද? කඩේ රුපියල් 75ද කොහෙද කියලා කියනවා. අනේ දිනේ කඩෙන් මේක අරගත්තම රුපියල් 85ට. 20ක වෙනසක් පට්ටපල් බොරුවක් ඔන්න ජනතාවට කියලා තියෙනවා. परीपु टिकट कि बड़ इगु कापं हिट की एलवल कन्नतुमला तनकल का बंधुवर्धन महत्या तमंग कियपुआ रिवर्स कर කවුද මේ ජාවාරංකාරය පොල් කන මිනිස්සු එහෙම නැත්නම් අලුතෙන් චක්‍රලේඛනයක් නිකුත් කරන්න පුළුවන් සියලු පොල් කඩ ටේලර් සාප්පු ළඟ ඉදි කියලා යුතුය කිය. සියලු කිරුම් මිනුම් අපි 1980 දශකයේදී වෙනස් කරලා තිබෙනවා. දිගමනින්නේ මීටර් සහ සෙන්ටිමීටර් වලින්. ඒ නිසා මදක ගැසට් එකේ තියෙන අඟල් වලින්. ඒ නිසා ඒ අඟල් වලින් මැනලා කවුරු හරි වැරදකරුවෙක් වුණත් නඩුවක් පවරන්න බෑ. මොකද අපි පිළිගත් මිනුම් මේකගේ තමයි මීටර සහ සෙන්ටිමීටර. ඒ නිසා ගැසට් එක ගහන මහත්තුරු අඩුම තරමේ රටේ වර්තමානයේ පිළිගත් මිනුම් මේකකේ කොමක්ද කියලාවත් දැන නැති බව තමයි මෙම ගැසට් නිවේදනයෙන් පෙන්වන්න කරන්නේ. පොල් මිල හිතුවිතු ගණන් වලට විකුණන නිසා තමයි එහෙම ගැසට් එකක් ගහන්න කටයුතු කරේ. මොකද අපි ඉන්නේ පාරිභෝගිකයක පැත්තේ. පොල් අඩු වෙනකොට වෙළෙන්දට Tamanට ඕන හිතුව ගණන් වලට විකුණනවා. ඒක නැති කරන්න තමයි රජයක් හැටියට කටයුතු කරලා තියෙන්නේ. වෙළෙන්දාගේ පැත්තේ නෙමෙයි ජනතාවගේ පැත්තෙන් තමයි කටයුතු කරලා තියෙන්නේ. बहुने तेल गतियट लीव आयुष एलोवेरा फेस वॉश